සරණයි සදැහැති සුපින්වත් ඔබ සැමට සදැහැවත්නේ උතුම් බුදු ගුණ පදයක් අසන්නට ශ්‍රවණය කරන්නට ලැබීම මොනතරම්නම් වාග්යවන්ත කමක්ද ඒ වාග්යවන්ත වූ ඔබට තවත් ධර්ම දායාදයක් දෙල්ල කරමින් සසරින් නිවනට ධර්මදේශනා මාලාවේ තවත් උතුම් වූ දායකත්ව සද්ධර්ම දේශනයක් සමාරම්භ කරන්නටයි මේ සූදානම සුපුරුදු පරිදි දේශනා පවත්වන්නට අද දවසේදීත් මේ පින්වත් මැදිරි පරිසරයට වැඩම කරන්නට යෙදුණු කහපොළ ශ්‍රී සද්ධර්මාරාම මහා විහාරය මර්දන්කල්ල කරුණාගල චිත්ත විවේකාරාම යන උභය මහා විහාරාධිපති කම්මඨාණාචාර්ය පූජනීය තපෝවනයේ අරිය දජ අපේ පින්වත් ස්වාමින් වහන්සේ අප හැම දෙනාමෙත්ව සාදුනාද පවත්වමින් ධම් සභා මණ්ඩපයට පිළිගනිමු සාදු 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 සුපින්වත්නි මේ උතුම් වූ සද්ධර්ම දේශනාව සඳහා අද දවසේ දායකත්වයේ ගනිමින් කටයුතු කරනවා සුරෙන් ජිනදාස සහ ඒපී ජිනදාස යන පියපුතුන් දෙපළ ඇතුළු පවුලේ පින්වත් පිරිස විසින් සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ගමොක්කදං ධම්මස් සවන කාලෝ අයං බදංතා ධම්මස්සවන කාලෝ අයං බදංතා ධම්මස්සවන කාලෝ අයං බදංතා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි පින්වත් සියලු දෙනාම බොහොම සද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව බෞද්ධ මාධ්‍යාලේ මේ ශාලාවට පැමිණුනේ ලංකාවාසී ලෝකවාසී සියලුම ජනයාට නිවන් මගට උපකාර වීම සඳහා ධර්ම දානමය පින්කමක් සිදු කරන්නට සුරෙන් චිනදාස සහ ඒපී චිනදාස යන පියපුතුන් දෙදෙනාගේ ධන පරිත්‍යාගයෙන් තමයි මේ ධර්ම දානමය පින්කම සිදු කරන්නේ. සුරෙන් පුතාගේ රෝගී තත්ත්වය සම්පූර්ණයෙන් නිරෝගී බවට පත් වීම බලාපොරොත්තු වෙනවා. රට ජාතිය වෙනුවෙන් දිවි කැප කළ අපවත් වීවදාල සියලුම ශ්‍රී ලාංකීය ස්වාමීන් වහන්සේලාට පින් අනුමෝදන් කරනවා. තම දිවිය පරදුවට තම රට ජාතිය වෙනුවෙන් කැපවී දිවි පිදූ සියලුම රණවිරුවන්ට පින් අනුමෝදන් කිරීම සහ ආබාධිත රණවිරුවන්ට සුවය ප්‍රාර්ථනා කරනවා. සම්බෝධි විහාරාධිපති බොරලන්දේ වජ්‍රඥාන හිමියන් ප්‍රධාන කොට තරණ බෞද්ධ සංගමේ සියලුම සාමාජිකයන්ට සෙත් ප්‍රාර්ථනා කරනවා. දිනදාස පවුලේ පරලොස්සප සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කරනවා. දේශකයන්න් වහන්සේට නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා. උන්වහන්සේ කැමැති බෝධියකින් නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. මෙන්න මේ අරමුණු ටික තාමත්ම පිරිසිදු සිතුවිලි, පිරිසිදු චේතනා. ඒ සිතුවිලි මූලික කරගෙන තමයි මේ උදාරූපින්කම සිද්ධ කරන්නේ. මනසත්ත පටිලාභෝ දුර්ලභෝ ලෝකස්මින්. මනසාත්ම භාවයක් ලැබීම බොහොම දුර්ලභ කාරණයක්. සද්දම්ම සවන දුර්ලභ ලෝකස්මි. ඒ තථාගත ධම්ම ශ්‍රවණය කරන්න ලැබීම ලෝකේ දුර්ලභ කාරණයක්. බුද්ධෝත්පාද කාලෝ දුර්ලභ ලෝකස්මි. බුදු කෙනෙක්ගේ පහළ වීමත් ලෝකේ දුර්ලභ කාරණයක්. එහෙනම් සම්බුද්ධ ශාසනයක් පවතිනවා. තථාගතයන් වහන්සේ නැති වුණාට තථාගතයන් වහන්සේ වගේම ධර්මය ලෝකේ විවෘතව තියෙනවා. මනුෂ්‍ය ආත්ම භාවයක් ලැබලා තියෙනවා. කියන දේ හොඳට තේරෙනවා. මේ හොඳටම ප්‍රමාණවත්. ධර්මයේ තේරුම් ගන්න, අවබෝධ කරගන්න, වටහා ගන්න. එකඟ වූ සිතින් බණහඬ, තැන්පත් වූ සිතින්. අපි මේ මෙතෙක් දේශනා කරගෙන ආවේ විසුද්ධි මාර්ගය. අදත් විසුද්ධි මාර්ගයේ කාංකා විතරණ විසුද්ධිය පිළිබඳවයි දේශනාව. කාංකා කියන්නේ සැක, අවිශ්වාස වීමති. ඒ සැක නැති කරගෙන සියලුම දික්ටි වලින් මිදෙන ආකාරය. දික්ටි කියන්නේ වැරදි දැකීම. ඒ වැරදි දැකීම් වලින් නිදහස් වෙලා සම්මා දික්කයට එන්නේ කොහොමද කියන කාරණේ.
ඇයි අපිට තාම සම්මාදිට්ඨියට එන්න බැරි වුණා. සම්මාදිට්ඨියට ආවා නම් අපි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරලා තමයි සම්මාදිට්ඨි. එහෙනම් තාම අවබෝධුන්නේ නැහැ. ඒ අවබෝධ නොවුන නිසා අපිට නැවත නැවත බණ අහන්න වාඩි වෙන්න වෙනවා. එහෙනම් අදත් මේක අවබෝධ කරගත්තේ නැත්නම් තවත් දවසක බණ අහන්න වාඩි වෙනවා. සසරෙන් නිවනට බණ කියන්නේ. ඒ නිසයි මං කිව්වේ තැන්පත් වූ සිතින් අහන්න. ආර්ය න්‍යාය හේතුඵල ධමයි. ආර්ය න්‍යාය හේතුඵල ධම. ඒ කියන්නේ යම් තැනක හේතුවක් තියනවද එතන ඵලයක් හටගන්න. ඒක තමයි බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කරපු න්‍යාය. අපි පසුගිය දේශනාවල සිද්ධ කරා ඇස බාහිර රූප කන හේතුඵල අනුව සකස් වෙන ආකාරය. කන බාහිර ශබ්ද ඒ දෙක නිසා හැදෙන සිත හේතුඵල අනුව සකස් වෙන ආකාරය පෙර භවය වර්තමාන භවය හා අනාගත භවය සම්බන්ධ කරලා. ඒ අනුව කම්මා කමස්සකත සම්මා දිට්ඨි පිළිබඳව අපි දේශනා කළා. විපස්සනා සම්මා දිට්ඨි හා චතුරාර්ය සත්‍ය සම්මා දිට්ඨි පිළිබඳව දේශනා කළා. මේ ධර්මතා තුන අපිට අනුපිළිවෙලට එන්න ඕනේ. කම්මස්සකත සම්මා දිට්ඨි කර්මයට අනුරූපවයි මේ සිද්ධ වෙන්නේ. විපස්සනා සම්මා දිට්ඨි පටිච්ච සමුප්පාදයට අනුවයි හේතුඵල ධම අනුවයි සිද්ධ වෙන්නේ. තියෙන දුකක් දුකට හේතුවක් තියෙනවා, දුක නැති කිරීමක් තියෙනවා, නැති කිරීමේ මාර්ගයක් තියෙනවා. දුකාරය සත්‍ය, දුක සමුදාරය සත්‍ය, දුක නිරෝධාරය සත්‍ය, දුක නිරෝධගාමිනී ප්‍රතිපදාරය සත්‍ය. අද දේශනා කරන තවත් ඉන්ද්‍රිය ධර්මයන් එකක් හෝ දෙකක් හෝ කීපයක් මූලික කරගෙන කණයි ඇහි පිළිබඳ පසුගිය දේශනාවල තියෙනවා. අද දේශනා කරන නාස්‍ය බාහිර ගන්ධය ඒ දෙක නිසා හැදෙන සිත. නාස්‍ය දන්නවා සම්මුති වචනයක් ප්‍රඥප්තිය. සතර මහා ධාතුන් හඳුනා ගන්න දීලා තියෙන නමක් වේ. අබේවක සත්‍ය සතර මහා ධාතු. නාසය කියන්නේ සම්මුති වචනය. නාසයක් නේ. ඒක නිර්මාණය වෙලා තියෙන, සකස් වෙලා තියෙන සතර මහා ධාතුන්ගේ. අබේ සතර මහා ධාතුන්ට ආයශ චිතක්ෂණ 17යි. තප්පරය ලක්ෂයකට බෙදුවත් ඊටත් වඩා කෙටි කාලයක් තුළ මේ නාසය කියන මේ සතර මහා ධාතුන්ගේ පටන් ගැන්ම, හැඩය, පැවැත්ම, විනාශය සිද්ධ වෙනවා. පටන් ගැන්මත් සිද්ධ වෙනවා, හැඩයත් සිද්ධ වෙනවා, පැවැත්ම සිද්ධ කරනවා, විනාශය සිද්ධ කරනවා. කොච්චර කාලයක් තුළද? චිතක්ෂණ 17ක් තුළ. චිතක්ෂණ 17ක් කියන්නේ තප්පරය ලක්ෂයකට බෙදුවත් ඊට වඩා කෙටි කාලයක් තුළ ඇතිවලා නැති වෙනවා. හැබැයි අපිට තියෙන බව පේනවා. ඇයි ඒ පේන්නේ? කරුණ හතරක් ඔය සඳහා ප්‍රත්‍ය වෙනවා, උපකාර වෙනවා. ප්‍රත්‍ය කියන්නේ උපකාර වෙනවා. වර්තමානයේ මේ මොහොතේ ප්‍රවෘත්තියේදී පැවැත්මේදී මොකද්ද? කර්මයෙන් හදනවා. සතර මහා ධාතුන් අසුද්දාෂ්ටක කලාපේ, සතර මහා ධාතුන් නේවා සුද්දාෂ්ටක කලාපේ කර්මයෙන් හදනවා. සීත උෂ්ණානුව හදනවා, සිතේ ප්‍රවෘත්ති අනුව හදනවා, ආහාරයෙන් හදනවා. තථාගතයන් වහන්සේ දේශනා කරනවා කම්ම චිත්ත ඍතු ආහාර කියන ප්‍රත්‍ය හතරෙන් නැවත 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 මේක සාධනව සකස් කරනවා. ඒ නිසා පැවැත්මක් තියෙන බව පේනවා. ඕකට මූලික ධර්මතාවයේ පෙර කර්මයයි. මූල ධර්මතාවයේ පෙර කර්මයයි. ඒ පෙර කර්මයෙන් කියන්නේ පටන් ගත්ත කර්මයෙන් ඉඳලා හැඩේ හැදුවේ කර්මයෙන් නිසා, පැවැත්ම කාලය තීරණය කළේ කර්මයෙන් නිසා, අවසානයේ තීරණය කළේ කර්මයෙන්. උදාහරණයක් ගත්තොත් කුසරච්චුරුවන්ගේ නාසය මූණ මැද්දි කැවුමක්. එතකොට හැඩය හැදුවේ කවුද? පටන් ගැනීම හැදුවේ කවුද? පැවැත්ම හැදුවේ කවුද? අවසානය හැදුවේ කවුද? කර්මය විසින් හැදුවේ. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ ඔක කර්මයටයි තියෙන්නේ. කර්මය කියන්නේ මොකද්ද? සිතුවිල්ලක්. සිතුවිල්ලේ බලවත් බව කර්මයයි. සිතුවිල්ලක් කර්මයක් වෙන්නේ. කර්ම විඥානයක් වුණොත් ප්‍රතිසන්දියක් තියෙනවා,
කර්මයකට ප්‍රතිසන්දියක් අරන් දෙන්න බෑ. කර්ම විඥානය. ඒයි කර්ම විඥානයක් කියන්නේ. කර්ම කියන්නේ බලවත් වෙච්ච සිත. අර කවුන්ට් එක උදුරලා ගත්තේ බලවත් වෙච්ච සිතෙන්නේ. එතකොට සිත එතන බලවත් වුණා. එතකොට ඒක කර්මයක්. තේරෙනවද? එතකොට ඒ විඥානයත් එක්ක පැටලිච්ච ප්‍රතිසන්දි විඥානය, කර්මයත් එක්ක පැටලිච්ච ප්‍රතිසන්දි විඥානය තමයි හැඩය හැදී. පැවැත්ම හැදී විනාශය හැදී. දැන් තේරුණා? එහෙනම් පෙර කර්මයටයි එකක් මේක. මේ මූල හේතුවයි. කර්මයට හේතුවක් තියෙනවා. අවිද්‍යාවයි තණ්හාවයි. ඔය කර්ම දෙක තාම ඉවත් වෙන්නේ නැහැ සිතින්. ඒ තාක්කල් මේ හැඩය හදයි. ඊගා භවයටත් හදනවා. ඒ හදන්නේ සතර මහා ධාතුන්ගේ හැඩයක්. නිසා නාසයක් නැහැ. සතර මහා ධාතුන්ගේ හැඩයක් හදන්නේ. දැන් පැහැදිලිද? කොසලච්චරුවන්ගේ හැඩේ හැදුවේ කවුද? කර්මයේ විසින්. එනවා කර්මයට හේතු වෙන්නේ අවිද්‍යාවයි. කැවුම් ටික උදුරලා ගත්තේ තණ්හාවෙන් නෙමෙයිද? තණ්හාවට හේතු අවිද්‍යාව නෙමෙයිද? අවිද්‍යාව තණ්හාවට හේතුයි, තණ්හාව අවිද්‍යාවට හේතුයි. ඒ අනුව කර්මයක් කළා. ඒ අනුව සතර මහා ධාතුන්ගේ හැඩයක් හැදුවා. පටන් ගැනීම හැදුවා, හැඩය හැදුවා, පැවැත්ම හැදුවා, විනාශය හැදුවා. පුබ්බන්තේ ඥානං. දැන් එතකොට අපේ හදලා තියෙන්නේ කර්මයෙන්ද? එහෙම නැත්නම් වෙන කවුරු හරි හදලා දුන්නානේ? දෙවියන් වහන්සේ මැව්වද? මහා බ්‍රහ්මයා මැව්වද? දෙවියන් වහන්සේගේ කැමැත්තද? එහෙම නැත්නම් වෙන කවුරු හරි හැදුවද? කර්මයට අනුරූපද? කර්මයට අනුරූපයි. එහෙනම් ඒකට හේතුව අවිද්‍යාවයි තණ්හාවයි. අවිද්‍යාවට හේතුවක් තියෙනවා. ආශ්‍රව. කාම ආශ්‍රව. මේක කැමැති එකක්. ඒකට සිත ඇලිලා තියෙනවා. නාසයට කැමැති. ඇහැටත් කැමැති, කනටත් කැමැති, නාසයටත් කැමැති, දිවටත් කැමැති, ශරීරයටත් කැමැති, මනසටත් කැමැති. කැමැතිද? ඉතින් කැමැතිද? කාමයයි. කැමැති. එතකොට කැමැති කියන්නේ ආශ්‍රව. කියන්නේ චන්දරාගය. දැන් නාසයට චන්දරාගය තියෙනවද? තියෙනවා. දැන් චන්දරාගයේ හේතුවයි. හොඳයි. ඔය නාසය අයිති වෙන්නේ රූපයට. රූපයට නෙයි කියෝ. නාමයට නෙමෙයි. නාමයක් උපදවන්න ඕක ප්‍රත්‍ය වෙනවා මූලික වශයෙන්. එහෙනම් මේකයි තු රූපයට. සතර මහා ධාතුන්ට නේ රූප කියන්නේ. තොර නාසයයි සතර මහා ධාතුන්ට නම් මේකයි තු රූපයට. නාසයයි. ඒකට තියෙන චන්දරාගය තෘෂ්ණාව. හරිද? එතකොට දැන් රූපය සිතත් එක්ක පැටලිලා නැද්ද? සිතින් ඔක අල්ලගෙන නැද්ද? අල්ලන් තියෙනවා. සිතට කියන්නේ නාම කියලා. දැන් නාම රූප දෙකක ක්‍රියාවද්ද තියෙන්නේ? සිතේ ක්‍රියාවක් තියෙනවා. රූපේ ක්‍රියාවක් තියෙනවා. ඒ කියන්නේ කම්මචිත්ත විරුත් ආහාර කියන ප්‍රත්‍ය හතරෙන් නිරන්තරයෙන් හදනවනම් එතන ක්‍රියාවක්. ඒතර සිතේ ක්‍රියාවක් තියෙනවා, සිතේ ප්‍රවෘත්තියක් තියෙනවා, ක්‍රියාවක් තියෙනවා. සනයක් පාසා සිතුවිලි එනවා යනවා ඇති වෙනවා නැති වෙනවා. සනයක් පාසා. එහෙනම් නාසයට ඇලුම් කරන සිත චන්දරාගය. චන්දරාගය කියන්නේ තෘෂ්ණාව. ඒ සමුදාය සත්‍යයි. හරිද? දැන් නාසය කියන්නේ රූප, සිත මේකේ බැඳිලා තියෙනවා. නාම රූප දෙක ක්‍රියාත්මකයි. පැහැදිලිද කියන එක? නාම රූප පත්‍ය සලායතන. සලායතන පත්‍ය පස්ස. පස්ස පත්‍ය වේදනා. වේදනා පත්‍ය තණ්හා. තණ්හා පත්‍ය උපාදානං. උපාදාන පත්‍ය භව. භව පත්‍ය ජාති. ජාති පත්‍ය. දැන් නාසයට ඇලුම් කරන්න ගිහිල්ලා කොහෙද ගිහින් දැම්මේ? ජරා, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස් උපායාස සම්භවಂತಿ. ඒ දුක්ඛාරි සත්‍යයයි. පැහැදිලිද කියන්නේ? ඒ දුක්ඛාරි සත්‍යයයි. එයි නාසයට ඇලුම් කරන්න ගිහිල්ලා චන්දරාගය පවත්වන්න ගිහිල්ලා ඒ අනුව අවිද්‍යාව ක්‍රියාත්මක වුණා. අවිද්‍යාව කියන්නේ නාම ධර්මයක්. ඒ අවිද්‍යාව නැමැති නාම ධර්මය තවත් නාම ධර්මයකට ප්‍රත්‍යයයි. ඒ තමයි කර්ම කියන නාම ධර්මයට. කර්ම කියන්නේ සිතුවිලි. සිතුවිලි කියන්නේ නාම ධර්මයක්. ප්‍රචන්දරාගය කියන නාම ධර්මය අවිද්‍යාව කියන නාම ධර්මයට ප්‍රත්‍යයයි. අවිද්‍යාව කියන නාම ධර්මය සංස්කාර කියන කර්ම වලට ප්‍රත්‍යයයි. කර්ම ප්‍රත්‍යයයි විපාක වලට හැදුවා. හැඩි.
දැන් තේරෙනවද? එහෙනම් ආපස්සට පරීක්ෂා කරාම හේතු අහුවෙනවා. පටිච්ච සමුප්පාදය දන්නවද? මේ පටිච්ච සමුප්පාදය තුළ මේ සියල්ල තියෙනවා. උත්සාහ කරන්න මහන්සි ගන්න පටිච්ච සමුප්පාදය අවබෝධ කරන්න ඒ තුළ සියල්ල තියෙනවා. දුකක් තියෙනවා, දුකට හේතුවක් තියෙනවා, දුක නැති කිරීමක් තියෙනවා, නැති කිරීමේ මාර්ගයක් තියෙනවා. ඕකනේ හොයන්නේ. තාම හම්බුනේ නැත්තේ ඕකනේ. ආ, චතුරාර්ය සත්‍යනේ. එහෙනම් මේකට ඇලොම් කිරීම වශයෙන් මේ දෙකේ ක්‍රියාව පටන් ගත්තා. ඒ ප්‍රතිසන්දි විඥානය සම්බන්ධ කළානේ. හරි, කුසලජ්ජරුවන්ගේ කර්මයට අනුරූපව ඒක බැඳිච්ච තෘෂ්ණාවත් එක්ක බැඳිච්ච ඒ කර්ම විඥානය මවගේ කුසේ බැසගත්ත අර යුක්තාණුවට සම්බන්ධ වෙලා. තේරෙනවද කියන එක? ඒතර නාම රූප දෙකේ ක්‍රියාවක්නේ වැඩුණේ මවගේ කුස තුල. පුජ්‍යලේ පහළුණේ නෑ. නාම රූප දෙකේ ක්‍රියාව කුස තුල පටන් ගත්තා. ඒ වැඩීම තුල ආයතන 6ක් පහළ වුණා. ආයතන 6ක් පහළ වුණා නම් ස්පර්ශ 6ක් සිද්ධ වෙනවම තමයි ආය නවත්තන්නේ බැහැ. ස්පර්ශ 6ක් සිද්ධ වුණොත් විඳීම් පසපච්ච වේදනා. විඳීම් 6ක් තියෙනවා. විඳීම් 6ක් තියෙනවා නම් ඇලීම් 6ක් තියෙනවා. ඇලීම් 6ක් තියෙනවා. උදා උපාදාන 4ක් තියෙනවා. උපාදාන තියුණොත් ආයි කර්ම කරනවා. කර්ම කරනවාද උප්පත්ති භවයක් ලැබෙනවා. උප්පත්ති භවයක් ලැබෙනවාද පහළ කරනවා ජාති. ඊගාවට මොනවද හම්බෙන්නේ? ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ දෝමන සුපායස සම්භවයි. ඒ ඇයිති දුකට, දුක්ඛාරි සත්‍යයට. ආපස්සට පරීක්ෂා කරා හේතුව. පටිච්චසමුප්පාදේ ආපස්සට පරීක්ෂා කරන්න. හේතුව මොකද්ද? චන්ද්‍රාගය. දැන් ඒකට හේතුව අයින් කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ යංකින්චි සමුදය ධම්ම සම්බන්තන් නිරෝධ ධම්ම. යංකින්චි සමුදය ධම්ම හේතු ප්‍රත්‍යයෙන් හටගන්නේ යමක් ඇද්ද සැනයක් තුල නැති වෙනවා. සම්බන්තන් නිරෝධ ධම්ම. එහෙනම් චන්ද්‍රාගය කියන සිතුවිල්ල හේතුන්ගෙන්ද හටගත්තේ? ඔව්, අවිද්‍යාවෙන්දනි. නොදන්නකම, නොතේරෙනකම, නොවැටහීම, මුලාව නිසා තමයි චන්ද්‍රාගය තියෙන්නේ. ඒ කියන්නේ කැමැත්තෙන් ඇලෙන්නේ යමකට. එතකොට නිවැරදිව දැනගත්තද, දැකගත්තද, අවබෝධ කරගත්තද, වටහා ගත්තද අවිද්‍යාවට ඉඩ නැහැ. ඒතර අවිද්‍යාවට ඉඩ නැත්තේ චන්ද්‍රාගය අයින් කරා. චන්ද්‍රාගය අයින් කරා නම් එයා විද්‍යාව උපදවලා. එහෙනම් චන්ද්‍රාගය කියන්නේ තෘෂ්ණාව හෙවත් සමුදාය සත්‍යයයි. දැන් එතකොට හේතු අයින් කරන්න ඕනේ. නාසයට තියෙන චන්ද්‍රාගය අයින් කරන්න කිව්වා. එතකොට මොකද කරන්නේ? අවිද්‍යාවට ඉඩ නැහැ. අවිද්‍යාවට ඉඩ නැත්නම් සංස්කාර හැදෙන්නේ නැහැ පිළිබඳව. සංස්කාර නැත්නම් ප්‍රසන්දි විඥානයක් නැහැ. ඒ නිසා තථාගතයන් වහන්සේ දේශනා කරන අවිච්ඡය යත්තේ වාසේස විරාග නිරෝධා සංකාර නිරෝධෝ. සංකාර නිරෝධා විඥාන නිරෝධෝ. විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ. එතෙන් එහාට නිරුද්ධයි. ආයේ නැවත හටගන්නේ නැහැ. ඉතින් දැන් නැවත හදන්න ඕනේද? හට නොගන්න තැන හොඳද? මොකක්ද හොඳේ? හටගන්න එකද හොඳ? නැහැ. පැවැත්මද හොඳ? නොපැවැත්ම හොඳයි. හට නොගන්න තැන. ඇයි? හටගන්න තැන තියෙන්නේ ජරා මරණ වලට ගිහින් දානවා. ඒක දුක්ඛාරිය සත්‍ය. කර්මයේ තේරුම් ගත්තා පුබ්බන්තේ ඥාන පෙර භවයේ කර්මය. ඒකට කියන කම්මස්සගත සම්මාදිට්ඨි. ඒ පෙර භවයේ කර්මයෙන් කියන එක නිවැරදිව දැනගත්තා, නිවැරදිව දැකගත්තා, ඒක කම්මස්සගත සම්මාදිට්ඨි. දැන් තේරෙනවද? හා. විපස්සනා සම්මාදිට්ඨි හේතුන්ගෙන්මයි හටගත්තේ. ඒක විදර්ශනා ඥාන. හේතුන්ගෙන්මයි හටගත්තේ. චතුස්සත්ත්‍ය සම්මාදිට්ඨි. චතුරාර්ය සත්‍ය ඇතුළත් දුක්ඛාරය සත්‍ය ළඟ ගිහිලා නැවතුවා. ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස සම්භවಂತಿ කියන තැන නවත්තලා තියෙනවා. ආපස්සට පරික්ෂා කළා සමුදාය සත්‍ය අහුවෙන චන්ද්‍රාගේ හින්දයි මේක උනේ. එතකොට සමුදය බුදුරජාන් වහන්සේ දේශනා කරේ තියාගන්නද අයින් කරන්නද? හේතු අයින් කරන්න කිව්වනේ. එතකොට මොකද්ද? නාසේ නිවුණා. චන්ද්‍රාගේ තියෙන තාක්කල්ලායි හදනවා. චන්ද්‍රාගයේ තියෙන අවිද්‍යාව තියෙන තාක්කල්. චන්ද්‍රාගය අවිද්‍යාවට ප්‍රත්‍ය වෙනවා,
අවිද්‍යාව චන්ද්‍රාගයට ප්‍රත්‍ය වෙනවා. දැන් එතකොට එහෙනම් නාසයට තියෙන චන්ද්‍රාගය අපි අවසන් කරන්න ඕනේද නැද්ද? අවසන් කරන්න. කවද්ද? අන්න එතනයි ගැටලුව තියෙන්නේ. එතනයි ගැටලුව තියෙන්නේ. තව අවුරුද්දකින් වුණත් පුළුවන්. හැබැයි අදත් පුළුවන්, මේ දැනුත් පුළුවන්. තේරෙනවද? එතකොට දැන් බාහිර සුගන්ධයෙන් එන්නේ මේකට. නාසයට හමු වෙන්නේ බාහිර ගඳ සුවඳනේ. ඔය ගඳ සුවඳ මොනවද හැදිලා තියෙන්නේ? ඒ සතර මහා ධාතු. සතර මහා ධාතුන්ගේ ඒ ස්වභාවය තමයි ගඳ සුවඳින් අපිට පෙන්වන්නේ. සතර මහා ධාතුන්ගේ ස්වභාවය පෙන්වන්නේ. නාසය සතර මහා ධාතුන් ගෝචර වෙන ගඳ සුවඳ සතර මහා ධාතු. පඨවි ආපෝ, තේජෝ වායෝ, වර්ණ ගන්ධ රස ඕජා. හැබැයි ඒක හැදෙන්නේ කර්මයෙන් නෙමෙයි. බාහිර ගඳ සුවඳ හැදෙන්නේ කර්මයෙන් නෙමෙයි. ඒක හැදෙන්නේ සතර මහා ධාතුන් සතර මහා ධාතුන්ටම ප්‍රත්‍ය වෙනවා. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන මේ සුද්දාස්ඨික කලාපය බාහිර ගඳ සුවඳ ඒ සුද්දාස්ඨික කලාපයටම නැවත නැවත ප්‍රත්‍ය වෙනවා, උපකාර වෙනවා. එහෙනම් ඒ බාහිර සුගන්ධයත් චිතක්ෂණ 17ක් තුළ ඇති වෙලා නැති වෙනවා. ওই දෙක නිසා සිතක් හැදෙන බව දන්නවා. බාහිර අධ්‍යාත්මික නාස්‍යයි බාහිර ගන්ධය නිසා සිතක් හැදෙනවා කියලා. ඒක තමන්ට ගඳ සුවඳද? බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කරන්නේ නිස්සප්ත නිචීව කියලා. සත්‍යෙක් නෑ. ජීවේ නෑ. එහෙනම් මොකද්ද තියෙන්නේ? ක්‍රියාවක් තියෙනවා. දැන් නාසයේ ක්‍රියාවක් තියෙනවා. බාහිර ගඳ සුවඳ ක්‍රියාවක් තියෙනවා. ඒකත් ඇති වෙනව නැති වෙනව. මොහොතකින් නැති වෙලා යනවා. එහෙනම් ඒ දෙක නිසා සිතක් හැදෙනවා. ඒකට කියනවා ගාන විඥාන. ගඳ සුවඳ දැනගැනීමේ සිතක් හැදෙනවා. ඒ සිත හැදුනේ නාසයේ ගන්ධයෙන් හින්ද නෙමෙයිද? දැන් මට ගඳ සුවඳද? මට සුවඳයි මට ගඳයිද? එහෙම නැත්නම් මේ සතර මහා ධාතු බාහිර ගඳ සුවඳ නැමැති සතර මහා ධාතුන් එක්ක සම්බන්ධ වීම නිසා මේ දෙකේම නැති එකක් ආවද? නාසයේ සිත් තියෙනවද? එහෙනම් බාහිර ගඳ සුවඳ සිත් තියෙනවද? නැහැ. හැබැයි බාහිර ගන්ධයන් මේ නාසයට එක ගැටෙනවත් එක්කම මොකක්ද වෙන්නේ? කොහෙවත් නැති එකක් එන්නේ. ඔබට හොඳ උදාහරණ තියෙනවනේ. අතේ ශබ්ද නැහැ. බෙරේ ශබ්ද තියෙනවද? හැබැයි අතයි බෙරේ ලංකර ශබ්දයක් ගන්න බෑද? ඒ ශබ්ද කොහෙද තිබ්බේ? අතෙත් නැහැ බෙරෙත් නැහැ හේතුන්ගෙන් හටගත්තා. බෙරේට තට්ටු කරාද? අතෙත් නැති ශබ්ද බෙරෙත් නැති ශබ්දයක් ආවා. නාසයේ සිත් නැහැ. නාසයේ තුල සිත් තියෙනවද? බාහිර ගන්ධයේ සිත් තියෙනවද? ඒත් නැහැ. හැබැයි ඒ දෙක සම්බන්ධ වීම නිසා සිතක් උපදින කොහෙවත් නැති සිතක්. හැබැයි ඒ සිත ප්‍රත්‍යයට අනුරූපවයි ඒ ඵලය හටගන්නේ. ප්‍රත්‍ය කියන්නේ උපකාර. උපකාරයට අනුරූපව නෙමේ දේ ඵලෙ. උපකාරයට අනුරූපව ඒ ඵලෙ හටගන්නේ. යන්තන්නම් ගඳ ඒ අනුව නෙමේ දේ සිත හටගත්තේ. ගොඩාක් ගඳ නම් ඒ අනුව නෙමේ දේ සිත හටගත්තේ. සාමාන්‍ය මධ්‍යම ප්‍රමාණයට නම් ගඳ නම් ඒ අනුව නෙමේ දේ සිත හටගත්තේ. එතකොට ප්‍රත්‍යයට, ඒ කියන්නේ උපකාරයට අනුව නෙමේ දේ සිත හටගත්තේ. ප්‍රත්‍යයට අනුරූපයි සිත හටගත්තේ. හොඳයි. ඒ හටගන්න සිතට කියන්නේ විපාක විඥාන. අරමුණ දැනගන්නවනේ විඥාන කියන්නේ. ගඳසුවඳ දැනගන්නේ විඥානේ. ඒ නිසා ඒකට ගාන විඥාන කියනවා. ගඳසුවඳ දැනගන්නා වූ සිතට මොකද්ද කියන්නේ? ගාන විඥාන. ඔය ගාන විඥානේ තුන් ආකාරයි. කොහොමද? ඉතාම දුප්පත් අසරණ අතු පැලක ඉන්න මිනිස්යාගේ නිවස සුවඳවත් කරනවා දොරකඩේ තියෙන මල් ගහේ මල් ටිකක් අඩාගෙන ඇවිල්ලා පීරිස්සියක නැත්තම් කෝප් එක දාලා. නැද්ද? හරි. දැන් ඔය කට්ටියගේ ගෙවල් වල තියෙන ඒවත් පරිසරය ඇතුළත පරිසරය සුවඳවත් කරනවා. එයා ප්‍රශ්න එකක් ගන්නවා. නැත්. හොඳයි. මාලිගාවල් වල ඉන්න මිනිස්සු, සිටු මැදුරු වල ඉන්න මිනිස්සු, රජ මාලිගාවල් වල ඉන්න මිනිස්සු පැය 24ම සුවඳවත් කරලා නැද්ද? එතකොට ඒ ඇත්තන්ට නාසයේ ගන්ධය නිසා සිතක් හැදෙනවද? අර මහා මන්දිරවල ඉන්න අයද? දැන් ඔය ඇත්තන්ට අර එයා ප්‍රශ්න එක ගහගත්ත අවස්ථාව විතරක් නාසයේ ගන්ධය නිසා සිතක් හැදෙනවද?
අර දුප්පත් අසරණ අතු පැලක ඉන්න මිනිස්සයා ගහෙන් මල් ටික කඩාගෙන ඇවිල්ලා වතුරට දාලා එතනින් එයාට නාසයේ ගන්ධය නිසා සිතක් හැදෙනවද? හැදෙනවද නැද්ද? මේ හේතුඵලනේ. ඔක කොච්චර දුර යන්න ඕනේ නැහැ. හැබැයි තුන් ආකාරයක් තියෙනවද? කවුද මේ තුන් ආකාරයට බෙදුවේ? මම නෑ තම හොයාගන්න ඕනේ. කවුද මේ සිත හැදුවේ තුන් ආකාරයකට? ඉතින් දෙවියන් වහන්සේගේ මැවීම නම් ඇයිද කියන මේ තුන් ආකාරයකට හදලා තියෙන අර මහා මන්දිරේ රජ මාලිගාවේ තියෙන සුම ධර්මනුස්සයට ආග්‍රහණය කරන්න වාසනාව නැද්ද? කවුද ඒක උදුරගත්තේ? කවුද නැති කලේ? කර්මයේ විසින්. දැන් තේරෙනවද? එතකොට එහෙනම් ඒ නාසය ගන්ධය නිසා හැදෙන සිත තුන් ආකාරයේද? දැන් එතකොට සුගන්ධයටත් කැමති. නාසයටත් කැමති. නාසයටත් චන්දරාගය තියෙනවා. බාහිර සුවඳටත් චන්දරාගය තියෙනවා. ඒ දිග නිසා හැදෙන සිතටත් චන්දරාගය තියෙනවද? නිවන් දකින්න හම්බෙන්නේ. ඇයි? ඒ හේතු හදනයි. ඒ හේතු හැදුවොත් ඵල භුක්ති විඳින්න වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ප්‍රිය දෙයට ඇලෙනවද? සසර යන්න වෙනවා. ප්‍රිය දෙයින් සිත අයින් කරනවද? සසරෙන් නිවනට. දැන් එහෙනම් නාසයට තියෙන චන්දරාගය අයින් කරනව අවබෝධය තුල. ඇයි? මේක සතර මහා ධාතුන්ගෙන් සකස් වුනේ කර්මයට අනුරූපවයි හැදිලා තියෙන්නේ. කම්මචිත්ත ඍතු ආහාර කියන ප්‍රත්‍ය හතරෙන් නිරන්තරයෙන් හදනවා. චිතක්ෂණ 17ක් තුල ඉපද බිඳිනවා. මට මොකටද මේක? සෙනසෙනක් පාස ඇති වෙනව නැති වෙනයි තමයි අනිත්‍යයි කියලා කිව්වේ. අනිත්‍ය නම් යම් දෙයක් දුකයි මගේ කැමැත්ත හැටියට නෙමෙයි සිද්ධ වෙන්නේ. ප්‍රත්‍යයට අනුරූපවයි ඵලය හැඩගෙන තියෙන්නේ. උපකාරයට අනුවයි පෙර භවයේ කරගත්ත කර්මයට අනුරූපවයි මේක හැදිලා තියෙන්නේ. නැද්ද? එතකොට බාහිර ඒකට නාසයට දැනෙන සුවඳ ඒක සතර මහා ධාතුන්ම ප්‍රත්‍ය වෙලා නිපදවන ධර්මතාවය. අපව මුලා කරන්න සංඥාවෙන් ගන්න. දැන් ඒ දෙක නිසා හැදෙන සිත, ඒ දෙක නිසා හැදෙන සිත. නාසය ඇතුලේ සිත් නැහැ. බාහිර ගන්ධේ සිත් නැහැ. හැබැයි ඒ දෙක සම්බන්ධ වීම නිසා සිතක් හැදෙනවා. මේ සම්මුති දේශනා නෙමෙයි මේ පරමාර්ථ දේශනා. සම්මුති දේශනා තුළ මේක අවබෝධ කරගන්න බැහැ, අමාරුයි. පරමාර්ථ දේශනා තුළ තමයි මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙන්නේ. දැන් පැහැදිලිව පෙන්වන්නේ දැන් දුක කියන තැන ගිහින් නවත්තනවා. එහෙනම් ඒ ඝාන විඥාණය හේතුඵල ධර්මතාවයක්ද නැද්ද? හේතුඵල ධර්මතාවයක්. ඒතර ඒ ඝාන විඥාණය කැමතිනම් එතන තියෙන තණ්හාවද නැද්ද? කැමති කියන්නේ තෘෂ්ණාවනේ, චන්දරාගයනේ. ඒ චන්දරාගය කියන්නේ තණ්හාවනේ. ඒතර තණ්හාව හේතුවනේ. දැන් හේතුව මොකද කරන්නේ? හේතුව අයින් කරන්න වෙනවා. නැත්තම් නැවතත් නාසයක් නියත වශයෙන්ම හදනවා. නියත වශයෙන් නාසයක් ඇදුවොත් ඒකට ගඳ සුවඳ නියත වශයෙන් සම්බන්ධ වෙනවමයි. ඒ දෙක නිසා සිතක් හැදෙනවමයි. ඒ සිතට ඇලෙනවමයි. නැද්ද? ඇලෙනවා. ඒ සිතට ඇලෙනවා. එහෙනම් ඝාන විඥාණය ඒකට සම්බන්ධ වෙලා තියෙන්නේ රූපයත් එක්ක. ඒ රූපයත් එක්ක කිව්වේ නාසය රූපනේ. බාහිර ගන්ධයත් රූප. එහෙනම් නාම රූප දෙක නෙමෙයිද ක්‍රියාත්මක වෙන්නේ? නාසය කියන රූප. තොර ගන්ධ සුවඳ දැනගැනීමේ සිත නාම. හරිද? එතකොට නාම රූප දෙක නේද මේ ක්‍රියාත්මක වෙන්නේ? නාම රූපච්ච සලායතන සලායතන පච්ච පස්ස පච්ච වේදනා වේදනා පච්ච තණ්හා තණ්හා පච්ච උපාදාන උපාදාන පච්ච භව භව පච්ච ජාති ජාති පච්ච දැන් කොයිද කියලා නැවතී. නාසයට කැමති නම් ඒත් කියලා නවත්තන්නේ දුක කියන තැන. බාහිර සුගන්ධයට කැමති නම් ඒකත් ගිහිල්ලා නවත්තන්නේ දුක කියන තැන. ඒ සිතක් හදනවනේ ඒකට. ඒතොර සිතට කැමතිද ඒකත් ගිහින් නවත්තන්නේ දුක කියන තැන. ඒතොර ඝාන විඥාණය නාම රූප දෙක රූපයත් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ. නාම රූප දෙකට හේතු ප්‍රතිසන්දි විඥාණය. විඥානපච්ච නාම රූපා. ප්‍රතිසන්දි විඥාණයට හේතු පෙර භවයේ කරගත්ත සංස්කාර. ඒ කියන්නේ කර්ම. කර්ම නිසා තමයි තුන් ආකාරයකට බෙදුවේ. හීන මධ්‍යම ප්‍රනීත ආකාරයෙන් තුන් ආකාරයකට බෙදුවේ සංස්කාර හේවත් කර්මයේ විසින්. ඒ සංස්කාර හේවත් කර්ම එක පැටලිලාපු විඥාණය තමයි අර විපාක පිණිස අපට සකස් කරලා දෙන්නේ ප්‍රවෘත්තියේදී පැවැත්මේදී.
තේරෙන අද ගැඹුරුයි කියන්නේ. ඒතර සංස්කාර වලට හේතු සංස්කාර හැදුවේ සංස්කාර කියන්නේ සිතුවිල්ලක් විතරයිනේ. කුසල සංස්කාර අකුසල සංස්කාර කියන්නේ සිතුවිලි විතරයි. මේ ශරීරය තුළ ඇතිලා නැතිලා යනවා. ඒකට හේතු අවිද්‍යාව. අවිද්‍යාව කියන්නේ සිතුවිල්ලක් විතරයි. අවිද්‍යාවට හේතු චන්දරාගය. චන්දරාගය කියන්නේ සිතුවිල්ලක් විතරයි. ඒ ශරීරය තුළ ඇලෙනවා නම් ඒක සිතුවිල්ලක් නෙමෙයිද? දැන් ඒකට හේතු අයින් කරනවා. අයින් කරන්න මොනේද නැත්? ඒයි ඇලුනොත් විද්‍යාව නෙමෙයි අවිද්‍යාව. නැලුනොත් විද්‍යාව. ඇලුනොත් අවිද්‍යාව. එහෙනම් චන්දරාගය අවිද්‍යාවට ප්‍රත්‍යයයි. අවිද්‍යාව සංස්කාරයන්ට ප්‍රත්‍යයයි. සංස්කාර ප්‍රතිසන්දි විඥාණයට ප්‍රත්‍යයයි. නාම රූප දෙකේ ක්‍රියාවක්. ගිහින් නවත්තනවායි දුක කියන තැන. ඒක ආර්ය සත්‍යයක් ඒ කිසි කෙනෙකුට කියන්න බෑ නෑ කියලා. ඒකෝර අපිට භව තුනක් පිළිබඳව ගැටලුවක් විසඳනවා මෙතන. පෙර භවයේ කර්මයෙන් හටගත් ඒකට කියන්නේ කම්මස්සගත සම්මාදිට්ඨිය. දැන් මේ හේතුඵල දර්ශනය විපස්සනා සම්මාදිට්ඨිය. ගිහින් නවත්තන තැන දැක්කා. ඒක චතුස්සත්‍ය සම්මාදිට්ඨිය. දුක ආර්ය සත්‍යයක් දුක කියන තැන. ආපස්සට පරික්ෂා කළා චන්ද්‍රාගය හේවත් තණ්හාවයි. ඒ සමුදාය සත්‍යයයි. දැන් එතකොට හේතු අයින් කරන්න ඕනේද නැද්ද? හේතු අයින් කරන්න ඕනේ. එතකොට ඵලය නිරෝධයි. මකද්ද ඵලය දුක නිරෝධයි. ඒ නිවනයි. එතනට අපි කොහොමද ආවේ එතනට ආවේ? පන්සිල් ගත්තා. සමාධි වූ සිතින් බණ ඇහුවා. ප්‍රඥාව උපදවාගෙන නැගිට්ටා. එතකොට කරුණු කීය සම්පූර්ණද? සීල ප්‍රඥා. ඔය පියවර තුන මොකේද තියෙන්නේ? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ. දැන් එතකොට සම්පූර්ණද? නැද්ද තාම? තාම තේරුන්නේ නැද්ද කියන එක? පැහැදිලි නැද්ද? හේතු අයින් කරන්න ඕනේ නේද? හේතු අයින් කරොත් ඵල නිරෝධයක් තියෙනවා. කැමැති ප්‍රවෘත්තියටද? පැවැත්මටද? එහෙනම් දුකට කැමැති වෙන්න වෙනවා. ඒයි. දුක කියන තැන ගිහින් නවත්තනවා. පැවැත්මට කැමැති නම් දුකට කැමැති. පැවැත්මට අකමැති නම් චන්ද්‍රාගය අයින් කරන්න දුකෙන් නිදහස්. දුකෙන් මිදෙන්න බුදුරජාණන් වහන්සේ බණ කිව්වේ අපට. අපි බණ කියන්නේ දුකෙන් නිදහස් වෙන්න. දුක කියන එක අවබෝධ කරගත යුතු ධර්මයක්. අර කෙරවලට පරික්ෂා කරලා බලන්න හොඳට බුද්ධියෙන් පරික්ෂා කරන්න. ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස සම්භවಂತಿ. ඒව මේතස්ස කේවලස්ස දුක්ඛ කන්දස්ස සමුදය හෝති. අවිජ්ජා යත්තේව අශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ. ජාති නිරෝධා භව නිරෝධෝ භව නිරෝධා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස නිරුච්ඡanti ඒව මේතස්ස කේවලස්ස දුක්ඛ කන්දස්ස නිරෝධෝ හෝති. දුක්ඛඳේ අවසානේ එයි. ඒකට පටිච්චසමුප්පාදය තුල නෙමෙයිද තියෙන්නේ? මේක පැහැදිලිවම අවබෝධද? මේක පැහැදිලිවම දැනගත්තද? දැකගත්තද? සවා කාටවත් කියන්න යන්න එපා. තමන්ට හිතා ගන්න පුළුවන් අනේ පිළිසිරි තුමාට එදා කිව්වා. තමන්ට මේ ධර්මය මේ ආකාරයෙන් අවබෝධ වුණොත් මම අපාය ගමන අවසන් කළා කියලා හිතා ගන්න කිව්වා. මම තිරිසන් ලෝකෙට යන ගමන අවසන් කළා කියලා හිතා ගන්න කිව්වා. මම പ്രേත ලෝකෙට යන ගමන අවසන් කළා කියලා හිතා ගන්න කිව්වා. නියත සම්බෝධි පරායන පුච්චලේ මම සෝවාන් කියලා නැගිටින්න කිව්වා. අනේ පිටිසිරි තුමාට කිව්වේ මේ හේතුඵල ධර්මතාවය අවබෝධය කාංකා විතරණ විසුද්ධි. හේතුන් හටගන්නේ යම් තැනක හේතුවක් හටගත්තද එතන ඵලයක් නියත වශයෙන්ම හටගන්නවා. හේතු අයින් කළොත් ඵලය නැහැ. උදාහරණයක් කියනවා. මේ චන්දරාගය වත්තන්න මහා ගහක් කපල බිම දානවා. මහා ගහක් කපල බිම දානවා. බිම දාලා ඒකෙන් සියලු මුල් ටික උදුරනවා. පුංචි මුලක් අත්තියන්නේ. සියලු මුල් ටික උදුරනවා. ඒ සියල්ල පුංචි කෑලික වලට කපනවා. සියලු මුල් ටිකයි කඳයි අතුයි කොළයි ඔක්කොම පුංචි කෑලි වලට කපලා තද අවුවේ වේලනවා. තද අවුවේ වේලලා ගිනි තෙල පුච්චනවා. ඒ පුච්චපු තැන තියෙන අලු ටිකත් අරගෙන කුල්ලක දාලා සුළඟේ පොළනවා.
තේරෙනවද කියන්නේ? සුළඟේ පොළනවා ඒකෙත් යමක් ඉතුරු වුණොත් ගඟේ සැඩපහරි ගිල්ලනවා. ඒ ගහ නිසා අනාගතේ ගහක් හැදෙන්නේ කවදාවත් හැදෙන්නේ නැහැ. එහෙනම් චන්දරාගේවත් තණ්හාව ඔය කිව්වේ. මොකද කරන්න ඕනේ? 108 ආකාරයක් තියෙනවා. තෘෂ්ණානි. දැන් කපල බිම දාන්න ඕනේ. පිරිසක් ඇති කපල බිම දාන්න. හැබැයි වැඩි පිරිසක් ගහට වතුරක් දාන පොරක් දාන. තණ්හාව නැමැති ගහට, චන්දරාගය නැමැති ගහට වතුරක් දානවා. දුකම බලාපොරොත්තු වී ඉති කිව්වා. කාශ්‍යප මේ ඇහුවා. ගිහින් ආන ලෞතර බුදුරජාණන් වහන්සේගේ මහණෙනි. මේ දුක තමා විසින් ඇති කරනවද? එහෙම නෙමෙයි කිව්වා. එහෙනම් දුක අනුන් විසින් ඇති කරන දෙයක්ද? නෑ එහෙමත් නෙමෙයි. එහෙනම් දුක තමනුත් අනුනුත් දෙගොල්ලෝ එකතු වෙලා ඇති කරගන්න දෙයක්ද? නෑ එහෙමත් නෙමෙයි. එහෙනම් දුක ඉබේ හටගන්න එකක්ද? නෑ එහෙමත් නෙමෙයි. එහෙනම් දුකයි කියලා එකක් නැද්ද? තියෙනවමයි කිව්වා. එහෙනම් ඔබ වහන්සේ දන්නේ නැද්ද? ඔබ වහන්සේ දකින්නේ නැද්ද? නෑ මම දන්නවා. මම දකින්නවා කිව්වා. අනේ එහෙනම් මට කියලා දෙන්න කිව්වා. ජාතිපත්‍ය ජරා මරණන් කිව්වා. යම් තැනක පහළ වුණාද, හටගත්තද, සකස් වුණාද එතන තියෙන්නේ ජරා. එහෙනම් ජරා මරණ ටික අයින් කරන්න නම් මොකක්ද අයින් කරන්න ඕනේ? ජාති අයින් කරන්න ඕනේ. පහළ වීම, සකස් වීම, හටගැන්ම, කටි කියන ඉපදීම කියලා. ආ ඒක අයින් කරන්න ඕනේ නේද? එහෙනම් හැදෙනවා නම් යම් තැනක් දුකයිද නැද්ද? දුකෙන් නිදහස් වෙන්න නම් ජරා මරණ වලින් නිදහස් වෙන්න නම් ජාති අයින් කරන්න ඕනේද නැද්ද? ඉතින් දැන් අයින් කරගෙන එන්න කොයි මුලට මොකක්ද අයින් කරන්න ඕනේ කියන බලන්න. ජාති අයින් කරන්න නම් භවය අයින් කරන්න ඕනේ. භවපච්ච ජාතිනි. භවය අයින් කරන්න නම් උපාදානය අයින් කරන්න ඕනේ. ඉතින් උපාදානය අයින් කරන්න නම් තණ්හාව අයින් කරන්න ඕනේ. තණ්හාව අයින් කරන්න නම් වේදනාව විඳීම අයින් කරන්න ඕනේ. විඳීම අයින් කරන්න නම් ස්පර්ශය අයින් කරන්න ඕනේ. පස්සපච්ච වේදනා. ස්පර්ශය අයින් කරන්න නම් ආයතන හය අයින් කරන්න ඕනේ. ආයතන හය අයින් කරන්න නම් නාම රූප දෙක අයින් කරන්න ඕනේ. නාම රූප දෙක අයින් කරන්න නම් ප්‍රසන්දි විඥාණය අයින් කරන්න ඕනේ. ප්‍රසන්දි විඥාණය අයින් කරන්න නම් සංස්කාර අයින් කරන්න ඕනේ. සංස්කාර අයින් කරන්න ඕන නම් අවිද්‍යාව අයින් කරන්න ඕනේ. අවිද්‍යාව අයින් කරන්න නම් චන්දරාගය අයින් කරන්න ඕනේ. දැන් මොකක්ද වෙන්නේ? එහෙනම් චන්දරාගය නෙමෙයිද මේ සෑම දෙයකටම මුල? දැන් එහෙනම් අද ඉඳලා නාසයට චන්දරාගයක් නැහැ. බාහිර සුවඳට තියෙන චන්දරාගයක් නැහැ. ඒ දෙක නිසා හැදෙන සිතට චන්දරාගයක් දැන් මේ මොහොතේ ඉඳලා නැද්ද? ආයි හැදුවත් ඉතින් මට කරන්න දෙයක් නැහැ. ඇයි ආයි හදනවම තමයි ඉති ගාව ටිකක්. චන්දරාගය අයින් කරන්න තියෙන්නේ ලොකු වැඩක් නැහැ. ඇලෙන සිත නොඇලෙන බවට පච්චරන්න එච්චරයි තියෙන්නේ. ඇලෙන එකනේ කරන්නේ සිතින්. ඉතින් නොඇලෙන සිතක් හදාගන්නකෝ ඉවරනේ. හැබැයි අවබෝධය තුල නොඇලෙන සිත ඉන්නේ. නොඇලෙන සිතක් ඇති කරගන්න කිව්වට කවදාවත් ඇති කරගන්නේ නැහැ. අවබෝධය තුල නිකම්ම එනව නොඇලෙන සිත. දන්න ඇලිලා වැඩක් නැහැ. ඇලිනොත් මට දුක තමයි හැදෙන්නේ කියලා. පැහැදිලිද කියන එක? එහෙනම් දිවත් ඒ වගේ. හේතුන්ගෙන් හටගන්නේ. කම්මචිත්ත ඍතු ආහාර කියන ප්‍රත්‍ය හතරෙන් සෙනසෙනසෙනක් පාස උපදනව දිව. ගෝචර වෙන්නේ බාහිර රහසය. ඒක හැදිලා තියෙන්නේ සතර මහා ධාතු වස්තුදාස්තික කලාපෙන්. ඒ බාහිර රහසය දිවයි නිසා හැදෙනවා සිතක්. මට රස නැහැ. කවුරු හරි කියනවා මට රසයි කියලා. ඒ කියන්නේ අවිද්‍යාව තුළ ඉඳගෙන. හේතුඵල ධර්මතාවයක් තියෙනවා. ආහාර ටික දිවේ තියෙනකොටම රස දැනගන්න සිතක් හැදෙනවා. ඒ සිත දිවෙත් නැහැ, බාහිර රසෙත් නැහැ. තේරෙනවද කියන එක? හේතුඵල ධර්මතාවයක් තියෙන ජීව විඥාන. ඒකට කියනවා ජීව විඥාන. රස දැනගැනීමේ සිත හේතුන්ගෙන්ද හටගත්තේ? දිවයි රසය නැත්නම් ඒ සිත කවදාවත් හදන්න බෑ. දැන් මේ මොහොතේ සිත් හැදෙන්නේ නැහැ. ජීව විඥාන දැන් හැදෙනවද? එළියට ගිහිල්ලා බීම එකක් බොන්න. ජීව විඥානයක් හැදෙනවද නැද්ද කියලා බලන්න. මොන හරි දෙයක් කටට දාගන්න. ජීව විඥානයක් හැදෙනවද නැද්ද? රස දැනගැනීමේ සිත. ඒතර හේතුඵල නෙමෙයිද? ඒතර ඒ රසය ප්‍රත්‍යයට අනුරූපව නෙමෙයිද? ඒ ඵලය හටගත්තේ. ඇයි? යන්තම් රස නම්? අයියෝ මේක එච්චර රස නැහැ. එහෙම සිතක් හැදෙනවද? ආ මේක නම් තරමක් හොඳයි. මේක නම් තරමක් රසයි. එහෙම සිතක් හැදෙනවද? ආ හොඳ ප්‍රණීත දෙයක්, මිහිරිම දෙයක් කටට දාගත්තා. දැන් මොකද්ද කියන්නේ?
හිතන්නේ මේද හැදුනේ? හා? ඒතර තුන් ආකාරයක් තියෙනවා. ඒතර අර දුප්පත් අතු පැලක අහිංසක මිනිස්සයත් මොන හරි දෙයක් දවසට කීප වාරක් කටට දාගන්න. ඒ මිනිස්සයට සිතක් හැදෙනවා. චුග විඥානය. දෙව කට්ටියට එළවලු තුන හතරක් එක්ක වෑංජන තුන හතරක් එක්ක හදා ගන්නවා යම් දෙයක්. ඔකටත් ඒ ප්‍රත්‍යයට අනුරූප නෙමෙයි දෙයි සිත් හැදෙන්නේ. හොඳයි මහා මන්දිරවල රජ මාලිගාවල්වල හැතම කාලක් විතර පාරට සුවඳයි. නැත්ති. දැන් ඔබ කට්ටිය ගවල්වල හැදෙනවා හැම සුවඳ නැහැ නේද? ආ රජ මාලිගාවල්වල රස බොජු. ඒගොල්ලන්ට සිතන්නේ නෙමෙයි හැදෙන්නේ. ඇයි මේ තුන් ආකාරය? රතු පැලේ ඉන්න මිනිස්සයට නැද්ද ඒ සිත හදාගන්න වාසනාව? දෙව කටියට නැද්ද රජ මාලිගාවල් රසබොජුන් ඒ සිත හදාගන්න වාසනාවක් තියෙනවද? දැන් කවුද එතුණට බෙදි? හා? දෙවියන් වහන්සේ කැමැත්තද? වැරදි වැඩි හිමුණන්නේ. එයි. එතනක් තියෙන්නේ මිනිස්සෙක් නේ. නාම රූප දෙකක් නේ එතනක් තියෙන්නේ. ඔය සියලු දෙනාත් නාම රූප දෙකක් නේ. රතු පැලේ ඉන්න මිනිස්සයන් නාම රූප දෙකක් නේ. දැන් දෙවියන් වහන්සේ කර සාධාරණයිද? මහා බ්‍රහ්මයා සාධාරණයිද? දා සාධාරණයි. කර්මයේ විසින් හැදුවේ. ඒ විපාක විඥාන තුනම හැදුවේ හීන විඥාන, මධ්‍යම විඥාන, ප්‍රණීත විඥාන. ඒ සිත් තුනම හැදුවේ කර්මයේ විසින්. එහෙනම් කර්මයට අයිතිද? කම්මසගත සම්මාදිට්ඨි. හේතුඵල දැකීම දැක්කා. හේතුන්ගෙමයි හටගන්නේ. දිවයි රසය නැත්තං ඒක හදන්න බෑ. හේතුඵල දැක්ක විපස්සනා සම්මාදිට්ඨි. දැන් චිව්හා විඥානයත් බැඳිලා තියෙන්නේ රූපත් එක්ක. සතර මහා ධාතුන් නැත්තම් ඒක සිත හදන්න බැහැනේ. ඒතකොට නාම රූප දෙක නේද ක්‍රියාත්මක. නාම රූපච්ච සලආයතන, සලආයතන පච්ච පස්ස, පස්ස පච්ච වේදනා, වේදනා පච්ච තණ්හා, තණ්හා පච්ච උපාදානං, උපාදාන පච්ච භව, භව පච්ච ජාති. දැන් ඒ විඥාණයට කැමතිද? අන්න ගිහින් දානවා. ජරා ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායස සම්භවಂತಿ. හොඳයි, ඒ නාම රූප දෙකට හේතු, ඒ කියන්නේ විපාක විඥානේ, ජීව විඥානයයි රූපත් එක්ක බැඳිලා තියෙන්නේ. එතකොට ඒ දෙකට හේතු ප්‍රසන්දි විඥානයයි. නාම රූප දෙකේ කියව පටන් ගත්තේ ප්‍රසන්දි විඥානයෙන් හින්දා. එහෙනම් ප්‍රසන්දි විඥානයට හේතු සංස්කාරයි. පෙර කර්මයට අනුරූපව තමයි අර තුන් ආකාරයකට බෙදලා ඉවල තියෙන්නේ. එහෙනම් සංස්කාරයි, සංස්කාර වලට හේතු අවිද්‍යාවයි, අවිද්‍යාවට හේතු චන්දරාගේවත් ආශ්‍රව, කාමාශ්‍රව, භවආශ්‍රව, දිට්ඨිආශ්‍රව. දවතන කාමාශ්‍රවත් ඉවරයි. ඇයි චන්දරාගේ අයින් කරාම කාමාශ්‍රව ඉවරයි? භවයෙන් භවයට ප්‍රාර්ථනා කරන්නේ භවආශ්‍රවත් ඉවරයි. දිට්ඨිආශ්‍රවත් ඉවරයි. හේතුඵල දැක්කා. දිට්ඨියත් ඉවරයි. ඉවරයි නේද? දැන් ඉවරද නැද්ද කියලා මන් දන්නේ නැහැ. හා? එන පුබ්බන්තේ ඥාන පෙර භවයේ පිළිබඳව නෝන තියෙනවා. අනාගතයටත් ඔහොමම නෙමෙයිද වෙන්නේ? මම ද යන්නේ අනාගතයට? හේතුඵලයක් අනුවද වෙන්නේ? අනාගතය දැක්කා. අපරන්තේ ඥාන, පුබ්බන්තේ අපරන්තේ ඥාන. පටිච්ච සමුප්පාද ධම්මේ ඥානං විද්‍යා. පටිච්ච සමුප්පාද ධර්මයේ පිළිබඳව නෝන විද්‍යා. අවිද්‍යාවෙන් අවිද්‍යාවට. මුලට පරික්ෂා කළ එන චන්දරාගය අයින් කරන්න ඕනේ. දිවට තියෙන චන්ද්‍රාගයත් අයින් කරන්න, බාහිර රසයට තියෙන චන්ද්‍රාගයත් අයින් කරන්න, ඒ දෙක නිසා හැදෙන සිතට තියෙන චන්ද්‍රාගයත් අයින් කරන්න. කවද්ද? හා? කවද්ද අයින් කරන්නේ? කවද හරි ඕනේ කරන්න වෙනවා. කරන්න වෙනවනේ. ඉතින් කවද්ද කියනකන් ඉන්නවද? 2021. මම තමට ඕක තීරණයක් ගන්න පුළුවන් ගැටලුවක් නෑ. හැබැයි අදත් ගෙදර ගිහිල්ලත් පුළුවන්. හැබැයි දැනුත් පුළුවන්. සසරින් නිවන්නට බණ කිවි. ඒක කාලය ප්‍රශ්නයක්. තේරෙනවද? කාලය අවසන් වෙනවා. පැහැදිලිද හේතුඵල? කර්මයට අනුරූපවද? ආ? දුක කියන තැන නවත්තනවද? ඒක දුක්ඛාරි සත්‍යය. ආපස්සට පරික්ෂා කරාම මූල හේතු අහු වෙනවද? ඒ සමුදාරි සත්‍යය. ඒකර මූල හේතු අයින් කරා දුක කියන එක නිරෝධයිද? ඒ ප්‍රවෘත්ති නවත්තනවා. ඒකර දුක නිරුද්ධයි. ඒ නිවනයි. ශීලයක පිහිටියා, තැන්පත් වූ සිතින් බණ ඇහුවා, ප්‍රඥාවෙන් නැකිට්ටා. සීල සමාධි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලෞකික පැත්ත නෙමෙයි යෝ කිව්වේ, ලෝකෝත්තර පැත්ත. සසරින් නිවනට. පැහැදිලිද? හොඳයි.
අවබෝධය තුළ චන්ද්‍රාගේ අයින් වෙන්නේ. නිකන් අයින් කරන්න බෑ චන්ද්‍රාගේ. කොච්චර කිව්වත් අයින් කරන්නේ නෑ. චන්ද්‍රාගේ අයින් කරන්න කියලා අනන්ත බණ කියනවා. අයින් කරන්නේ නෑ. හැබැයි අවබෝධය තුළ තමන් අයින් කරගන්නවා චන්ද්‍රාගේ. දන්නවා මම දුක තමයි හදාගන්නේ කියලා. හොඳයි. ධර්මදේශන අවසන් කරනවා. ඉතින් මේක නිරන්තරයෙන් මෙනෙහි කරන්න. තේරෙනවද? බණ අහලා මේක මෙතන තියලා යන්න එපා. අරගෙන යන්න නිරන්තරයෙන් මෙනෙහි කරන්න. බලන්න මේ සෑම මොහොතකම සිද්ධ වෙන්නේ මේ හේතුඵල ධර්මතාවය තියෙන්නේ. මේ ඉන්ද්‍රිය ධර්මයන් එක්ක පැටලිලා ඉන්නේ බාහිර ආරම්මන. ඒ අනුව හැදෙන සිත් පෙළක් තියෙන්නේ. අපි මේ සියල්ල අපි චන්ද්‍රාගෙන් අල්ල ගන්නවා. අවබෝධය තුළ චන්ද්‍රාගය අයින් කරනවා කියන්නේ. චන්ද්‍රාගය අයින් කරන්න යන්නේ එක චිතක්ෂණයයි යන්නේ. එක චිතක්ෂණෙන් අයින් කරන්න පුළුවන්. පැහැදිලිද? හොඳයි එහෙනම්. සුරේන්ගින දාස මහතා සායති ජින දාස යන පිය පුතුන් දෙදෙනාගේ දන පරිත්‍යාගයෙන් මේ ධර්ම දානය කනු ලබන්නේ නිවන් සුව කැමැති ලංකා වාසී ලෝ වාසී සියලුම ජනයාට නිවන් මගට උපකාර වීම සඳහායි. තවද සුරේන් පුතාගේ රෝගී තත්ත්වය සම්පූර්ණයෙන්ම නිරෝගී බවට පත් වීම ප්‍රාර්ථනා කරනවා. රට ජාතිය වෙනුවෙන් දිවි කැප කළාපවත් විවදාල සියලුම ශ්‍රී ලාංකීය පින්වත් ස්වාමීන් වහන්සේලාට පින් අනුමෝදන් කරනවා. තම දිව්‍ය පරදුවට තබ රට ජාතිය වෙනුවෙන් කැපවී දීපු දූසිරුම රණ විරුවන්ට පින් අනුමෝදන් කිරීම සඳහා ආබාධිත රණ විරුවන්ට සෙත් ප්‍රාර්ථනා කරනවා. සම්බෝධි විහාරාධිපති බොරලන්දේ වජිරඥාන ස්වාමීන් වහන්සේ ප්‍රධාන කොට ඒ බෞද්ධ ආමාධිචාලී සියලුම සමාජිකයන්ට සෙත් ප්‍රාර්ථනා කරනවා. ජින්දාස පවුලේ මේ සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කරනවා. දේශකයන්න් වහන්සේට නිරෝගී සුව ප්‍රාර්ථනා කරන උන්වහන්සේ කැමැති බෝධියකින් නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එනං ඒ නම් සඳහන් කර පරලෝ සැපත් යම් ඥාතියද්ද සියලු ඥාතීන් මේ පින් අනුමෝදන් වීමෙන් සුවපත් වේවා. ඒ සෑම කෙනෙක්ම ඊට ඉක්මන් භවයකදී උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා ඉදම් මේ ඥාතිනම් හොතු කියන ගාථාව කියන ඒ වගේම සුරේන් පුතාගේ රෝගී තත්ත්වය ඇතුළු ඒ අනිකුත් සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා. ඒ තුළින් සෑම කෙනෙක්ම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. සෑම දිනකටම යම් කරදර බාධක උපද්‍රව තියෙනවා නම් ඒ සියලු කරදර බාධක උපද්‍රව දුරු වේවා. සියලු දෙනාගේ යහපත් බලාපොරොත්තු අරමුණු යහකාරයෙන් ඉෂ්ට සිද්ධ වේවා. ඒ සඳහා මේ උතුම් පුණ්‍ය ශක්තිය හේතු ආසනා වේවා කියලා හිතාගෙන සාදු කියන්. දෙවියන්ට පින් දෙන්න. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛං තුලෝක සාසනං ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්දීකා අනුමෝදිත්වා චිරන් රක්ඛං තුදේශනං ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛං තුමන් පරන්ති අවසාන වශයෙන් ටච් කරගත් අනන්ත අප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් ඔබ අප සෑම දෙනාටම මේ සංසාර දුකෙන් නිදහස් වීම පිණිසම හේතු ආසනා වේවා කියලා හිතාගෙන සාදු කියන සෑම දෙනාටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස නිච්ඡං වත්තා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්‍ති සග්ග සම්පත්‍ති මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු සෑම දිනාටම තෙරුවන් සරණයි.